මෙවර පන්දුවර විස්ස ලෝක කුසලානය අතරතුරදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් වූ සාකච්ඡාවේ දර්ශන අද මාධ්‍ය වෙත නිකුත් කළා. කවුද මේ ෆන්ක්ෂන්ස් වලට අප්‍රූවල් දීලා තියෙන්නේ? අනිත් එක ගමතුම මෙහෙම ෆන්ක්ෂන්ස් වලට යනකොට ඒ ෆන්ක්ෂන්ස් වල ටිකට් කඩනවා. එතකොට මේ ටිකට් කඩන මුදල් කොහෙටද එන්නේ? ඒව අපි ක්‍රිකට් ආයතනයට එනවද? එහෙම නැත්නම් පෞද්ගලික පුද්ගලයෙකුට යනවද? ඉස්සර අපි යන කාලේ ඒ ෆන්ක්ෂන්ස් කීපයක් තිබුණා. ඒවයි මුදල් වෙනවා පාසල් ක්‍රිකට් සංවර්ධන වල. ඉතින් පෞද්ගලික කාලවල මේ සංචාරවල වෙච්ච දේවල් අපිට බලන්න ඕනේ. මේ මෙතන දැන් මෙතුමා කිව්වා ඔෆිෂල් 6යි තිබුණේ කියලා. නෑ, එකයි. ඔෆිෂල් එකයි. එතකොට 16කට යනවා කියන්නේ අපිට ආරංචි වෙන ඔෆිෂල් 6ක් කියලා. ඔබතුමාලා එක කියන්නේ එහෙනම් මේක ක්‍රිකට් බෝඩ් එකත් නොදන්න ඔෆිෂල් 5ක් තිබිලා තියෙනවා. ඕක හොයා ගන්න ඕනේ. අමතම සංස්කෘතිය අපේ කල්චර් එක අපි ගත්තත් අපි වෙනස්නේ. නමුත් දැන් ලෝකේ ඔය කියන කොච්චර වෙස්ටර්න් කන්ට්‍රීස් වුණා, පොලිටීෂන් කෙනෙක් කිව්වොත්, ඇත්ලීට් කෙනෙක් කිව්වොත් හැසිරීමේ ක්‍රමයක් තියෙනවා. ඒක දැක්කහම දැන් පහුගිය ටිකේ සෝෂල් මීඩියාවල යන දේවල් එක්ක ඇත්තටම මේ අපේ කල්චර් එක තිය අඩුගානේ මං හිතන්නේ මේ වෙස්ටර්න් ප්ලේ කෙනෙක් කිව්වොත් ඒ තරම්නේ. අන්තිම කැත ඇත්ත කතා. ෆිට්නස් ටෙස්ට් එකක් දාන්න. ඒකත් ඔක්කොම එක පිළිද දාන්න. හොයා ගන්න ඕන නම් ලේකම්තුමා ඒක දැන් ගන්න. ලේස දෙන්නේ ගිහිල්ලා ඒක දැන් ගන්න. දැන් අනික දසුන් දැන් පළවෙනි එක දැන් අල්ලුනායි අහමද ටිකට කෙනෙක් දැන් වර කැප්ටන් මෙතන බ්‍රයිට් කරනවක් නම් දසුන්ට බ්‍රයිට් කරන්න අවශ්‍ය නැහැ. يعني දසුන්ට එහෙම නම් කැප්ටන් සීට යම් කාලයකට දෙන්න ඕනේ. මෙච්චර කාලයකට ඔයා කැප්ටන්. ඒක වෙලා තියෙන්නේ අර මේගොල්ලෝ නිකන් නනුව දාලා වගේ මේ පාර ගිහිල්ලා ආවොත් ඊළඟට ආයෙ කැප්ටන් හාර්ඩ් ටයිම් කියන්නේ නිකන් පර්මනන්ට් කැප්ටන් නෙමෙයි. අතර ප්‍රශ්නයක් තුමාටත් අර අර නුවර ආවට පස්සේ ඒගොල්ලෝ කියනවා මෙන්ටල් ස්ට්‍රෙස් එකක් හොටෙල් එකේ ඉන්නකොට. يعني දැන් ඒගොල්ලෝ කියන්නේ එතකොට ඔස්ට්‍රේලියානු ඒගොල්ලෝ එක්සැම්පල් එකක් හැටියට ගන්නවා. ඒ වෙලේ තිබ්බේ පිසාලංගුද මේ බබල් එක තිබ්බේ මේ කොවිඩ් එක හින්දා. දැන් මේක වෙලා තියෙන්නේ මේක ඇරියට පස්සේ ඒගොල්ලන්ට එළියට යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඒ එතකොට ඒගොල්ලෝ